වසර 3කට පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණුකාර දූර ඇතුළු නිලධාරීන් පත් කිරීමේදී එම තනතුරු සඳහා ශ්‍රී ලංකිකයන් පත් කරගත හැකි වන පරිදි වැඩපිළිවෙලක් සකස් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩිට පැවරි ඇති ප්‍රධාන වගකීමක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශ කමිටුවේ සභාපති අරවින්ද සිල්වා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා. ඒ වගකීම ටොම් මෝඩි සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළබුණ ගිවිසුමටද ඇතුළත් කර ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ. දේශීය ක්‍රිකට් ව්‍යුහය සකස් කිරීම මෙන්ම ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් ගිවිසුම් සකස් කිරීමේ කටයුතුද උපදේශක කමිටුව විසින් මේ දිනවල සිදු කරමින් පවතින බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අරවින්ද සිල්වා සඳහන් කළා. මේ මාධ්‍ය හමුව සඳහා ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මෝඩි තාක්ෂණික උපදේශ කමිටු සමාජික මුත්තය මුරලිදෙන මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන්ද එක්ව සිටියා. බෝනර් වාර්තා කළ මංගල ටෙස්ට් සතකයේ හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද අලුයම සමත් වුණා. තරගයේ ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ අවසන් දිනයේදී කඩුලු 9ක් දවා ගත යුතුව තිබු නමුත් ඔවුන්ට දවා ගැනීමට හැකි වූයේ අවසන් දිනයේදී කඩුලු 3ක් පමණයි. ජයග්‍රහණය සඳහා ලකුණු 375ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන් තරගයේ නිමාවන විට සිය දෙවැනි ඉනිමේදී කඩුලු 4ක් දැවී ලකුණු 236ක් ලබා සිටියා. බෝනර් නොදැවි ලකුණු 113ක් රැස් කළ අතර මේයර්ස් ලකුණු 52ක් රැස් කළා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල් දෙනිය කඩුලු 2 බැගින් බෙදහැලුවා. මෙම තරගයේ පළමුවෙන්ම පන්දුට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් ලබාගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි. අනතුරුව කොදෙව් පළමු ඉනිම ලකුණු 271කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. අපසුව යළි තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකාව සිය දෙවෙනි ඉනිම සඳහා සියලු පිතිකරුවන් දැවී ලකුණු 476ක් ලබා ගත්තා. ඊට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතු නිස්සංක ලබාගත් ලකුණු 103ද ඇතුළත් නිරෝසන් දික්වැල්ල ලකුණු 96ක්ද ඕසද ප්‍රනාන්දු ලකුණු 91ක් ලබාගත් අතර ලහිරු තිරමාන ලකුණු 76ක් සහ දරංජද සිල්ලා ලකුණු 50ක් රැස් කිරීමට සමත් වුණා. දෙරට අතර පැවැත්වෙන තරඟ දෙකක යු ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟේ ලබන 29 වනදා පැවැත්වීමට නියමිතයි. අපැයම් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.